ධාතු කියල කියනවා ස්වභාවය කියන අර්ථයෙන්. එතකොට මේ ධාතු කියන වචනය අපිට ස්ථාන කීපයක හම්බ වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ගැන කතා කරද්දී ධාතු කියලා හම්බ වෙනවා. ආය අපේ ලෝකය හනුව ගන්න ස්වභාව විදිහට අරගෙන නැවත ධාතු 18ක් 36ක් විදිහට කතා වෙනවා. නොයකුත් ආකාරයෙන් කුමරි ධාතු කියන විස්තර වෙන්නේ ස්වභාවය කියන අර්ථයෙන්. එතකොට මේ කාලේ විශේෂයෙන් දකින්න තියෙන දෙයක් තමයි මේ ස්වභාවය ගැන කතා කරද්දී මේක භෞතික විද්‍යාවක් විදිහට එහෙම නැත්නම් විශ්ලේෂණයක් විදිහට බෙදාවෙන් කර බැලීමක් විදිහට අපේ අය පුරුදු වෙලා තියෙනවා. දැන් අලුත් රටාවක් කියනවා ශරීරයේ වේවා අනයම් දෙක වේවා කියන කුඩා අංශව දක්වා හිතාගෙන ගිහිල්ලා ඒකේ තියෙන කුඩා අංශව මේකයි කියලා ඒක ගැන කතා කරන්න. හැබැයි මහ රාහුලෝවාද සූත්‍රයේ තථාගතයන් වහන්සේ මේ ධාතු මනසිකාරය ගැන දේශනා කරනවා කොහොමද වඩන්නේ කියලා. මේ විදිහේ භෞතික විද්‍යාත්මක කාරණාවක් එහෙම නැතුව පරමාණුක වාදයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ එතන විස්තර කරන්නේ. ආයනුපස්සනා භාවනාවල එන භාවනාවක් විදිහට මේ කායනුපස්සනා භාවනා සෑම එකකම බුදුරණසේ බලාපොරොත්තු වෙලා තියෙන දේ තමයි මේ සෑම භාවනාවක් හරහාම මේ ඇඟ කියන්නේ මේ ශරීරය කියන්නේ මම නෙමෙයි කෙනෙක්. මම නොවන බව ප්‍රත්‍යක්ෂව තමන්ට වටහා දීම. මතක තියාගන්න ඕනේ තමයි දැන් බුදුරණ වහන්සේගේ බලාපොරොත්තුව මේ කාය රූපසනා භාවනාවල ගමනාන්තය තමයි රූප නිරෝධය. ඇග හිතට අත්හැරී කිය ස්වභාවය. එතකොට මේකට හිතපත් කරගන්නයි සෑම කායනුපස්සනා භාවනාවක්ම එල්බෙලා තියෙන්නේ, සැකසිලා තියෙන්නේ. ධාතු මනසිකාරය වඩන්න ඕනේ විදිය ගැන උපමාවක් බුදුරණසේ සඳහන් කරනවා. කොහොමද හතරමං හන්දියක ගවයෝ මරණ පුද්ගලයෙක් කවයෙක් මරලා මෙන්න කටු මෙන්න මස් මෙන්න හම මෙන්න බුකුණහර ආදිය කියලා හතර පැත්තකට වෙන් කරලා බලන්න යම්සේද. අනේ මෙහෙම වෙන් කරාට පස්සේ මෙයාට ගවයා කියපු අදහස නැති වෙලා යන්නේ යම්සේද. මේක තමයි බලාපොරොත්තු. දැන් මොක හොඳටම වා ගන්න ගවයෝ මරණ පුද්ගලයෙක් ගවයෙක්ව මරලා අතරමං හන්දියක එක පැත්තක අටු ටික අනිත් පැත්තේ මස් ටික විකුණන දානවා, අනිත් පැත්තේ බොකු ටික විකුණන දානවා, අනිත් පැත්තේ හම දානවා. මෙහෙම හතර පැත්තකට වෙන් කරාට පස්සේ තව දුරටත් මේ ගවයා කියන හැඟීම අරකා කියන හැඟීම අපිට ඇති වෙන්නේ නැහැ. අන්න මේ වගේම අපිට බුදුහාමුදුරගේ බලාපොරොත්තුව තමයි හේතු ගන්වන එක, තේරුම් කරවන එක. මේ ශරීරය කියන්නේ එහෙම නැත්නම් මේ මම කියන්නේ මම කියලා ගන්න මේ අග කියන එක ඒක ගන්න ආත්මීය දෙයක් නොවන බවත් මේක මේක කොටස වල එකතුවක් බවත් මේ හතර පැත්තකට වෙන් කිරීම තුළ බුදුහාමුදුරු බලාපොරොත්තු වෙන එකම දේ අර හරකව කොටස් කිරීම හින්දා අරකා කියන හැකීම නැති වෙලා කියවකේ මේ මම කියන හැකීම මගේ ඇග කියන හැකීම මේ ඇග මගේ කියන හැකීම අපි නැති වෙලා කියන බලාපොරොත්තුව තමයි බුදුරජාණන්සේ බලාපොරොත්තු වෙන්නේ.
මෙන්න මේකට තමයි ධාතු මනසිකාරය දේශනා කළේ. ඉතින් පරමාණුකවාදයක් ඉදිරියට කොටස් කරලා මේක ඇතුළේ තියෙන සියුම් අංශු මෙහෙමයි මෙහෙමයි කියලා බැලුවයි කියලා ඒකේ වැරද්දක් නෑ, ඒකත් හොඳයි. හැබැයි එහෙම කිරීමේ අත්‍යවශ්‍ය බවක් නෑ. මොකද තම මේක ඇතුළේ තියෙන අංශුව මෙහෙමයි කියලා හිතුවත් මේක ඇතුළේ තියෙන යටම ධාතුව මේකයි කියලා ගත්තා. ඒකත් සත්‍ය වශයෙන්ම තමන් හිතින්ම හදාගත්තු හිතලුවක්. අවිද්‍යාව හින්දාම සිද්ධ කරන සංස්කාර. يعني තමන්ගේ මනසට තමන් අහපු දැකපු දේවල් හින්දා කර්ම විපාකයක් විතර සිතුවිල්ලක් එනවා. මේකේ තියෙන කුඩා අංශු මේක හැදලා තියෙන මේ මේ අංශු වලින් මේ සුද්දාශ්‍රකේ තියෙන මේ පටවි මේ ආපු සතිය යනාදී වශයෙන් කියලා තමන්ගේ සිතුවිල්ල දෙවනට පස්සේ සිතුවිල්ල ඇත්තක් කරලා ආයෙ බාර ගන්නවා. අපි මතක් කරලා කියනවා කලින් අවිද්‍යාව කියන්නේම දැනීමක් ඇති වුණාට පස්සේ ඒ දැනීම ඇත්ත කරලා බාර ගන්න එක. ඒ සත්‍යයයි හගින එක. සත්‍යයයි හිතාගන්න එක. මේ අවිද්‍යාව ප්‍රහාණය සිද්ධ වෙන්නේ මේක සත්‍යයක් නොවන බව, මේක යාන්ත්‍රණයක් බව, මේක තමන්ගෙම හිතලුවක් බව තේරුම් ගැනීම. මේක හේතුඵල ධර්මයක් බව තේරුම් ගැනීම. බුදුරජාණන්සේ බාහිර කිසි දෙයක් තියනවා කිව්වෙත් නැහැ. නැහැ කිව්වෙත් නැහැ. ඇත්තත්වේ නැත්තත්වේ කිව්වෙත් නැහැ. හේතුව තමයි බුදුහාමුදුරුව කතා කරේ යාන්ත්‍රණික බවක් ගැන. මේ රොබෝ කෙනෙක්ගේ ක්‍රියාවලිය වගේ අරමුණ ආවට පස්සේ මේ අභ්‍යන්තර බාහිර අරමුණු ගැටනම දැනීමක් ඇති වෙනවා. ඒ දැනීම තමයි තමන්ගේ අත්දැකීමක ආරම්භය. ඒ දැනීම ආවට පස්සේ ආයේ යාන්ත්‍රණයෙන්ම නැවත සංස්කරණය කරනවා, නැවත හිතා ගැනීමක් සිදු කරනවා. ඒ දැක්කද ඇත්තයි කියලා. දෙක දෙ සත්‍යයි කියලා, ඒ දෙක දෙ තමයි ඇත්ත කියලා. ඇත්ත වශයෙන් තියෙන දෙයක් ඇත්ත වශයෙන් ඉන්න මම දැක්. ඒක භෞතිකව සත්‍යයක් වේවා අසත්‍යක් වේවා තමන්ගේ යාන්ත්‍රණයට සාපේක්ෂව, තමන්ගේ ක්‍රියාවලියට සාපේක්ෂව ඒක හිතලුවක්. හිතා ගැනීම. තමන්ගේ සංස්කරණයක් තමයි. ඒකයි බුදුහාමුදුරු දේශනා කරේ චක්කුම් භික්කවේ සංකතං අභිසංකේතේතං හය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා. මෙන්න මේ ඇහැ කියන එක අකස් කරන ලද්ද, ඉතින් මේ හිතා ගන්න ලද්දක් කියලා. අර අපි කලින් මතක් කර ලෝකය ගැන තියෙන චතුස්කෝටි ප්‍රශ්නයේදී ලෝකයක් තියනවද කියලා හදි බුදුහාමුදුරුවෝ කියන ප්‍රශ්නේ වැරදි කියලා. ලෝකයක් නැද්ද කියලා හදි කියන මේ ප්‍රශ්නේ වැරදි කියලා. ලෝකයක් ඇත්තෙත් වේ නැත්තෙත් වේද කියලා හදි කියන මේ ප්‍රශ්නේ වැරදි කියලා. ලෝකයක් ඇත්තෙත් නොවේ නැත්තෙත් නොවේද කියලා හදි කියන මේ ප්‍රශ්නේ වැරදි කියලා. මොකද හේතුව? අර යාන්ත්‍රික කතාවක දාලා බලන්න. රොබෝ කෙනෙක් යාන්ත්‍රයක් ඔළුවෙන් හිටන් කිව්වත් ලෝකයක් තියනවා තියනවා තියනවා. ඒ කියන්නේ ඒක යාන්ත්‍රේ තවත් ඇතිවෙච්ච தත්ත්වයක් ඇතිලා නැති වෙලා යනවා. ලෝකයක් නෑ නෑ නෑමයි කිව්වත් ඒකත් යාන්ත්‍රණයේ தත්ත්වයක් ඇති වෙලා නැති වෙලා යාමක් විතරයි. මේ කතා කරන්නේ යාන්ත්‍රණයේ සම්බන්ධයෙන්. ඔර යාන්ත්‍රණය සාපේක්ෂව රොබෝ රොබෝගේ යාන්ත්‍රණයට අවදිමත් වීමට සාපේක්ෂව රොබෝට අයිඩියක් නැහැ. ඇහැ කියලා කිව්වොත් එයා එක පසු දැනීම පසු කරගෙන හිතා ගැනීමක්. ඇහැ කියලා ගත්තත් එක්ක රොබෝ කණ්ණාඩියක් එක්ක අපි කණ්ණාඩියක් ඉස්සරහට ගියාට පස්සේ අපිට ඇහැ පේන. ඒකින් අපි ඇහැ ගැන දැනගන්නවා. එක්ක අපි ඇහැ ගැන කතා කරද්දී ඒකින් ඇහැ කියලා ගැන අදහස් දැනගන්නවා. එක්ක ඇහැ අල්ලලා බලද්දී ඒකින් ඇහැ ගැන අත්ගිනවා. ඒ වගේම බොහෝ වෙලාවට සිතුවිල්ල කාපුවම ඇහැ කියලා දෙයක් ගැන ඇතැයි කියලා හිතා ගන්නවා. ඒ භෞතිකව තියෙනවද නැද්ද කියන එක නෙමෙයි මෙතන කාරණාව. තමන්ගේ යාන්ත්‍රණයට අවදිමත් වීම මෙතන සිද්ධ වෙන්නේ. යාන්ත්‍රණයට සාපේක්ෂව මේක හිතලුවක්. හිතා ගැනීම. එතකොට මේ කාරණාව පැහැදිලි වෙච්ච කෙනාට පැහැදිලිව තේරෙනවා මේක මේ පරමාණුක වාදයක් විදිහට ගත්තත්, මේකේ තියෙන පුංචි පුංචි අංශු කියලා ගත්තත් මේකත් හොත් බුදුහාමුදුරුවෝ කිව්වා වගේ ධම්මං භික්කවේ අර මනෝ භික්කවේ සංකතං අභිසංචේතිතං කිව්වා වගේ ධම්මා භික්කවේ සංකතං අභිසංචේතිතං. මේ අරමුණු කියන්නේ සකස් කරන ලද්දක්, හිතින්ම හිතා ගන්න ලද්දක් කියලා. මොකද
අත් දැකීමට සාපේක්ෂව යාන්ත්‍රණයට සාපේක්ෂව තමන් හිතීම හිතාගත්ත දෙයක් තමයි සිතුවිල්ල කියන්නේ. මොකද සිතුවිල්ල ඒ වෙලාවේ මොළයේ යම් ක්‍රියාකාරීත්වයකින් නැති වුණා එතනම දැනෙලා එතනම නැති වුණා. මේ සිතුවිල්ල එයි ආපු දේ එයි යමක් හිතා ගන්නවා. ඒක හිතා ගැනීමක්. ඉතින්ම හිතා ගන්න ගත්තා. ඒ දැනීම එතනින් ඉවරයි. හැබැයි ඒක ගැන පස්සේ හගිනවා කියන්නේ දැන්සි යුගර්මා කියන්නේ හිතා ගන්නවා කියන්නේ ඒක හිතලුවක්. ඉතින් මේ කතාව ඔක්කොම කිව්වේ අර විදියට ගන්න එකේ අතිශය ප්‍රයෝජනයක් එහෙම කියන එකක් නැති බව පෙන්නන. මොකද කායනුපස්සනා භාවනාවල ධාතු මනසිකාරය අවසානයේ පවා බුදුහාමුදුරුවෝ දේශනා කරා අත්ති කායෝති වාපනස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය අතිසතිමත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකී උපාදීය. ඇග කියලා එකක් මම ගන්නෙත් ඇතයි කියලා ගන්නෙත් හුදෙක්ම අත්ති කායෝති වාපනස සතිපච්චුපට්ඨිතා හෝති හුදෙක්ම මේ මගේ සිහිය පවත්ව ගන්න. ඒ වගේම ඥානය දියුණු කරගන්න. අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකී උපාදීය. මේ ලෝකේ කිසිම දෙයකට ග්‍රහණය නොවි වාසය කරන්නක් විතරයි කියලා. මොකද ඇග කියලා තමන් දෙයක් ගත්තත් ඒක හිතලුවක්. මොකද ඇග කියලා තමන් දෙයක් අදහස් කරොත් තමන් අරමුණින් තියෙන එක පෙනීමක්, එක ඇහුණු බවක්, එක අතගහති පොට්ටබ්බයක් දැනුණු බවක්, එක තමන්ට සිතුවිල්ලක් ආපු මාපු හිතුණු බව. ඇග කිව්වත් එච්චර. මෙතන ධාතු මනසිකාරේ නියම වටිනාකම තියෙන්නේ උතන නෙමේ. ධාතු මනසිකාරේ නියම වටිනාකම තියෙන්නේ මේ රූප නිරෝධ තත්ත්වය හිතට ඇග අතහැරී ගිය මට්ටම. ඒක සිද්ධ වෙන්න පරමාණු විදියට කොටස් කරලා බැලීමේ අත්‍යන්ත අවශ්‍යතාවයක් නැහැ. ඒක සතුලව වෙනවත් ඒක සිද්ධ වෙනවා. එතන අවශ්‍ය දෙවි මේ අභ්‍යන්තරක කොටස් යම්සේද බාහිර කොටසුත් එලෙසේමයි කියන තමන්ට යම් ප්‍රත්‍යක්ෂයක් ඇති වෙලා මේ මගේ ඇද කියලා තිබ්බ යම් සංඥාවක් යම් හඳුනා ගැනීම යම් හිතුවිල්ලක් යම් හිතලුවක් වේද ඒ හිතලුව නැති වෙලා යන අන්නේ කහරහ ඇද හිතල අතහැරලා ගිය මට්ටම ස්වභාවයේ අත්විදින එක. මේ ධාතු මනසිකාරය වඩන්න ඕනේ විදිය තථාගතයන් වහන්සේ මහා රාහුල වාද සූත්‍රයේ පැහැදිලි කරනවා. රාහුල අභ්‍යන්තර පටිවි ධාතුව බාහිර පටිවි ධාතුවට සම කර කර වඩන්න කියන. මොකද රාහුල අභ්‍යන්තර පටිවි ධාතුව කදරහුල පටිවි ධාතු කියන්නේ කියන ප්‍රශ්න කරලා බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. යම් තද ගතියක් වෙනවද, යම් කර්කශක බවක් වෙනවද, යම් සිනිඳු බවක් වෙනවද, යම් රළු බවක් තියනවද, මෙන්න මේකට තමයි තද ගතිය කියන්නේ. තද ස්වභාවය කියන්නේ පොළොව වගේ ස්වභාවය කියන්නේ පටවි ස්වභාවය කියන පටවි ධාතුව කියන්නේ. තද ස්වභාවය කියන්නේ පොළොව පොළොවේ ස්වභාවය කියන්නේ යම් තද ගතියක් සිනිඳු බවක් රළු ගතියක් වෙනවද මේකට. රාහුල මේ අභ්‍යන්තර මේ පටිවි ධාතුවට බාහිර පටිවි ධාතුවට අභ්‍යන්තරයේ තියෙන තද කොටස් ටික තද ස්වභාවයන් ටික තම කර කර වඩන්න රාහුල කියන නෝකයි උපදේශය. බුදුහම්දුරුවෝ ප්‍රශ්න කරන මොනවාද රාහුල අභ්‍යන්තරයේ තියෙන පටිවි ධාතු, මොනවාද රාහුල අභ්‍යන්තරයේ තියෙන තද ස්වභාවයන්? එස් පටිවි ධාතු, ලොම් පටිවි ධාතු, නියන පටිවි ධාතු, තම පටිවි ධාතු, දත් පටිවි ධාතු, ඇටකටු පටවි ධාතු, ඇටමිදු පටවි ධාතු, දරන වකුකොඩු පටවි ධාතු, අදවත පටවි ධාතු, අක්මාව පටවි ධාතු, දලබුව පටවි ධාතු තද ස්වභාවය. ඊළඟට පපුමස් එහෙම නැත්නම් පෙනහළු තද ස්වභාවය. ඒ වගේම බඩවැල් බොක්කු තද ස්වභාවය, ආමාශ උපසුදුම ආහාර තද ස්වභාවය, අසුචි තද ස්වභාවය, මොලේ තද ස්වභාවය. මෙන්න මේවට තමයි පටිවි ධාතු කියන්නේ. මේවට තමයි තද ස්වභාවය. මේවා එකින් එක අරගෙන බාහිරට සම කර කර වඩන්න කියනවා.
මෙතන බලාපොරොත්තු දැන් මේක දිහා කියන බොහොම දාර්ශනික ඇහැකින් බලන මනුස්සයෙක්ට තේරෙනවා බුද්ධ දේශනාව දිහා මෙතන බුදුහමඳුර බලාපොරොත්තු වෙන්නේ පරමාණුකවාදය විස්තර කරන්න නෙමෙයි මො සරල සංකල්පයක් හරහා අවුරුදු 7 දරුවෙක් පවත් පුළුවන් සංකල්පයක් හරහා තමන්ට මේ රූප ඇද හිතට අතහැරිලා කිය මට්ටම උදා කරලා දෙන එක නිරෝධයක් උද්ගත කරලා දෙන එක මෙයා වඩනවා මේ කෙස් යම් සේද ඔය කොසුවල තිර කොහුත් තෙලසේමයි ඒකත් අද ගතිය මේ කෙසුත් අද ගතිය ලොම් යම් සේද ප්‍රශකක තෙලකෙදිත් තෙලසේ දගරණිය යම් සේද ගසුන පුතුත් තෙලසේමයි දෙකම තද ගතිය දෙක හිතින් එකක් කියලා බාර ගන්න පුළුවන් මට්ටමට තමන් හිතලා කරන මං උදාහරණය තමන්ගේ නියපොත දිහා බල බැලුවොත් අත දික් කරලා නියපොත නියපොතේ පාඩුව තියෙනවා නියපොත කෑ ගහලා කියන්නේ ඔබ මගේ මම ඔබේ බලන්න මේ කෑ ගහනවාද කියනද නැහැ නිසා ඔබේ හිතේම අදහසක් තියෙනවා මේ නියපොත මගේ කියලා මේ භෞතිකව තියෙන ඇත්ත බොරු කතාව නෙමෙයි මේ කතා කරන්නේ කොහොම සරලව තමන්ගේ යාන්ත්‍රණය තමන්ගේ ස්ටුඩියෝ තමන්ගේ ඉදේ ක්‍රියාකාරීත්වයට සාකීකාරයක් වෙලා නිරීක්ෂකෙක් වෙලා බලන්න කෙනාට තේරෙන දේ තමයි නියපොත නියපොත පාඩුවේ තියෙනවා. එයා කියන්නේ මම ඔයාගේ ඔයා මගේ. හැබැයි නිකන් තේම සිතුවිල්ල කැතිලා නැති දානවා මම නියපොත අවධානය යොවට පස්සේ මේ නියපොත මගේ එක. අත්‍යවශ්‍යම යාන්ත්‍රණය සාපිෂු සමගිය අත්දැකීමට අනුව එක සිතුවිල්ලක්. මේ මම කියලා මගේ කියලා ගන්න ගතිය තමයි බුදුරජාන්සේ අයින් කරන්න කියන්නේ. ඒක තමයි බාහිරට සම පෙර කරා වඩන්න කියන්නේ. ඉතින් ওই විදිහටම එයා දක්කනත් දත්යන්සේද මේ කිරි ගරුඬ ගලුත් තෙලසේමයි. එකම තද කතිය. මේක විතරක් මම නිකන් හිතුවිල්ලකින් කියන මමයි මගේ කියලා. මට පාලනය කරන්නවත් බැහැ. ඒ වගේම හැම යම්සේද මොකක් හරි කවරත් තෙලසේමයි. මේ විදිහට මේ අභ්‍යන්තර තද කතියත් බාහිර තද කතියත් එකිනෙකට සම කර කර මෙයා හිත පුහුණු කරනවා. ඊට පස්සේ කියනවා ආපෝ ධාතු. රාහුල මේ ආපෝ ස්වභාවය ජල ස්වභාවය අභ්‍යන්තර ජල ස්වභාවය බාහිර ජල ස්වභාවයට සමතන කරලා වැඩන්න කියලා. මොනවාද රාහුල ආපෝ ධාතු කියන්නේ? මොනවාද රාහුල ජල ස්වභාවය කියන්නේ? යම් තෙත ගතිය, යම් තෙත මනිය, යම් වැගිරණ ගතිය, යම් ගලාගෙන යන ගතිය වෙනවද? මේ විකට තමයි ජල ස්වභාවය කියන්නේ. ආපෝ ස්වභාවය කියන්නේ ආපෝ ධාතු කියන්නේ මේ ටික සමතර කර වඩන්න කිය. පිට යම්සේද මඩ වතුරත් තෙලසේමයි. ලේ යම්සේද එකත් ජල ස්වභාවය. ස්ට්‍රෝබෙරි බීමෙකුත් ජල ස්වභාවය. දෙකම ජල ස්වභාවයක් විදිහට ආපෝ ධාතු විදිහට සමානයි. මෙන්න මේ විදිහට මුත්‍රා වෙන කමපයා ආපෝ ධාතු ගැනත් අභ්‍යන්තර බාහිර සමකර කර වඩ ඊළඟට හේතු ධාතු ගත්තත් තමන්ගේ ඇතරත් කරවන ශරීර උෂ්ණත්වය ආය කෑම දිරුණු උෂ්ණත්වය ආදී මේ සතරාකාර තේජෝ ධාතු එකත් මෙයා බලනවා. තේජෝ ධාතු කියන්නේ ආය කියන බුදුහමඳුරෝ රාහුල අභ්‍යන්තර තේජෝ ධාතු අභ්‍යන්තර ගින්දර ස්වභාවය උෂ්ණ ස්වභාවය බාහිර උෂ්ණ ස්වභාවය සමකර කරලා වඩන්නේ. උනන්ද රාහුල තේජෝ ධාතු කියන්නේ යම් කිසි උෂ්ණත්වයක් වෙනවා, යම් දැවෙන ගතියක් වෙනවාද, යම් සිසිලසක් වෙනවාද, මේ දෙකම තේජෝ ධාතු කියනවා. අභ්‍යන්තර තේජෝ ධාතු බාහිර තේජෝ ධාතුට සමගරල වඩන්නේ කි. උනන්ද රාහුල අභ්‍යන්තර තේජෝ ධාතු ඇගේ තියෙන සාමාන්‍ය උෂ්ණත්වය, අසනීපයක් උනන් ගැන්නම ඇති වෙන දැවෙන උෂ්ණත්වය
ආහාර දිරවන උෂ්ණත්වය බඩ ඇතුළි ක්‍රියාත්මක වෙන ඊළඟට තමන්ගේ හැම දිරවන හැම වයසට යවන හැම ගලවලා දාන ගලුත් කරන උෂ්ණත්වය මෙන්න මේ සතර ආකාර උෂ්ණත්වය මේ උෂ්ණත්වය යම්සේද බාහිර උෂ්ණත්වය දෙලෙසේ ඒ තමන් විත්‍යක් අල්ලපුවම මේ උෂ්ණත්වය යම්සේ තමන්ගේ යගේ තියෙන උෂ්ණත්වය දෙකම උෂ්ණත්වය තියෙන සමානයි ඉන්ද්‍රට තියෙන එන උෂ්ණත්වය යම්සේ දෙගේ යම් උෂ්ණත්වය තියෙන උෂ්ණත්වය උෂ්ණත්වය සමානයි මේක විතරක් මේ මගේ උෂ්ණත්වය කියලා තමන් හිතන්නේ ඒක සිතුවිල්ලක් විතරයි මෙන්න මේකයි මේ ගලවන්න හදන්නේ දැන් තමන් යම් ක්‍රියාකාරකමක් දුන්නම තමන් යම් පරීක්ෂණයක් දුන්නම තමන් දක්ෂ වෙන්න ඕන මේ පරීක්ෂණයෙන් ඇත්තටම පරීක්ෂණ දුන්නු කෙනා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා මුලින්ම හඳුනා ගන්න ඕන. ඇගේ බලාපොරොත්තු මොකද්ද කියලා. උදාහරණයක් අපි විභාග ඉස්කෝලේක විභාගයක් ලියද්දී අපි දන්නවා මේ විභාගයෙන් බලාපොරොත්තු වෙන්නේ උත්තර කියන්නේ තමන්ගේ ඉගෙනගත්තු පෙළ පොතේ තියෙන දේම උත්තරයට ලියයි කියන එක. එතකොට තමන් දන්නවා තමන්ගේ පඬිත කතා මේක ලියලා හරියන්නේ නැහැ. පෙළ පොතේ තියෙන දේම ලියන්න ඕනයි කියලා. මොකද එයා කලින්ම අඳුරගෙන තියෙන්නේ ප්‍රශ්න පත්‍රේ පරීක්ෂා කරන මනුස්සයගේ බලාපොරොත්තු. එයා බලාපොරොත්තු වෙන්නේ මේක. එයාගේ අවශ්‍යතාවය අච්චරයි. අන්න ඒ වගේම තමයි ධාතු මනසිකාරය කියන භාවනාව ගත්තට පස්සේ. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේකයි කියලා තමන් හඳුනා ගන්නවා. තමන්ට හරි පහසුවක්. ඊළඟට වායෝ ධාතු. රාහුල අපේ අන්තර වායෝ ධාතුව බාහිර වායු ධාතුවට සමකර කරා වඩා මොනවාද රාහුල වායු ධාතු කියන්නේ යම් හමාගෙන යන ගතියක් යම් පිම්බෙන හැකිලන ගතියක් වෙනවද මේක තමයි වායුමය ස්වභාවය කියන්නේ මේ ඇතුළතත් තියෙන වායුමය ස්වභාවයෙන් බාහිරත් තියෙන මේ දෙකම සමාන කරලා වඩන්න කියන්නේ මොනවාද රාහුල අභ්‍යන්තර තියෙන වායු ධාතු උඩට එක්ක විදිහට එන වායුව අදෝ මාර්ගෙන් යන වායුව ආයේ කෑම පල්දර කල්දු කරන වායුව තමන් අතපය උසත් විපාත් කරද්දී ඒකට භාවිත වෙන වායුව බඩ ඇතුලේ කෑම දිරවන්න ආදීට භාවිත වෙන වායුව ආදී විදිහට ඒ වගේම ආස්වාස ප්‍රාස්වාස වායුව විදිහට වායු වර්ග හයක් ගැන විස්තර වෙනවා අපිට මගේ කියලා මම කියලා ගත්තොත් ගන්න තියෙන ගුරුසයක් තියෙනවා මේ මම කියලා ගුරුසයක මම කියලා අදෝ මාර්ගයෙන් යම් වාතයක් පිටවෙද්දී ගන්නවා මේ මම කියලා අන්න මේ කියන සියුම් තැන් තමයි බුදුහම්දුරෝ ඒ හැම එකකම පහර ගන්න හදන්නේ ඊළඟට තමන්ගේ බඩ කෑ ගහද්දී තමන් ගන්නකොට මේ මගේ මම කියලා අන්න ඔය වගේ සියුම් තැන් තමයි අයින් කරවන්නේ මේ මම නෙමෙයි කියලා තේරුම් කරගන්න ඉතින් මේ විදිහට වායු ධාතුවත් අවසානයේ ආකාශ ධාතුවක් ගැන රාහුල වාදී තවදුරටත් විස්තර වෙනවා රාහුල මේ වායු ධාතුවේදී මේ අභ්‍යන්තර වායු ධාතුව බාහිර වායු ධාතුව සමකර කර වඩන්න ආස්වාස ප්‍රාස්වාස වායු යම්සේද මේ වහවගෙන හුදගත් ඒ වගේමයි ඊළඟට තමන්ගේ උගුරේ පිටින් යන වායු යම්සේද තමගෙන උලගත්තේ. ඒ මේකත් ඒයි. අදෝ මාර්ගය යන යම් වාතයක් වේද ඒකත් ඒ උලගත්තේ. ඒ දෙකම කියන වායු තමයි. අන්න මේ හැබැයි මේක මම කියලා ගන්න කතිය ඇති කරන එකයි බලාපොරොත්තු. මේ දෙක සමාන කරලා වඩද්දී අන්නේ මම කියලා ගන්න ගතිය නැති වෙලා යන පටන් ගන්න. ආකාශ ධාතු අභ්‍යන්තර ආකාශ ධාතු බාහිර ආකාශ ධාතුට සමකරලා වඩන්නේ. මොනවාද රාහුල අභ්‍යන්තර ආකාශ අභ්‍යන්තර ආකාශ ධාතු යම් අවකාශ ගතියක් යම් ඉස් ගතියක් කියනද මේක තමයි අවකාශය කියන්නේ. කං සිදුරු නාස් සිදුරු මුඛ සිදුරු ඊළඟට ආහාර ජීර්ණ පද්ධතිය සිදුරු අදෝ මාර්ගයේ සිදුරු ඒ වගේම මුත්‍රා මාර්ගයේ සිදුරු
ඔයාදී මේ සිදුරු තමයි අවකාශ ධාතු. මේ අවකාශ ධාතු ගන්නේ මම කියලා බලන්න කොච්චර සියුම් විදිහට මම කියන හැඟීම ඇග මමයි කියන ඇග මගේ ආත්මය කියන හැඟීම අපේ ඒ කාබලීලා තියනවාද කියලා. අපේ කණ ඇතුළට අපි අවධානය යොමු කරද්දී මේ කණ ඇතුළ මම කියලා අපිට හිතෙන්නේ. මගේ ඒක ඝන දෙයක් කියලා. එල තමන් කට ඇරියලා පස්සේ තමන්ගේ කට ඇතුලේ තියෙන ඒ හිස් ගතිය ඒ අවකාශය මේ මම කියලා. ඒත් ඒ අවකාශ කට ඇතුලේ තියෙන අවකාශයත් එකයි කාබරේ වහය මෙහා තියෙන අවකාශයත් එකයි මහා ආකාශයත් එකයි. එකම දේ අවකාශය. එකම ස්පේස් එක. අන්න මේක මම මේ කට ඇතුලේ තියෙන අවකාශය මම කියලා අපි අල්ලන්නේ. සිතුවිල්ලක් නිකන් තියෙන. මේකයි මේ නැති කරන්නේ. පරමාණුක වාදයක් වලට යන්න අවශ්‍යතාවයක් නැහැ මෙතන. කියලා කතන්දරයක් නෙමෙයි බලාපොරොත්තු. ඔහු සරල කාරණා. ඊළඟට නවකාශයත් ඔය සමාන කරලා වඩන. ඉතින් අනේ එතකොට මොකද සිද්ධ වෙන්නේ? තව දුරටත් මේ ඇග මම කියලා ගන්න බැරුව සම්පූර්ණයෙන්ම හිතට ඇගනු පිළියනවා. එතකොට නිවන සාක්ෂාත් වෙන්න බුදුහාමුදුරුව දේශනා කරන්න මුල් සතර සතිපට්ඨාන ධර්මයම පරිපූර්ණ වෙන්න ඕන කියලා. ඒ කියන්නේ තමන්ට තමන් ඇඟ අතහැරුණාට තමන් හිත ආත්මීය වශයෙන් අරන් ඉන්නවා. වේදනා ආත්මීය වශයෙන් අරන් ඉන්නවා. මනෝභාවෙන් ආත්මීය වශයෙන් අරන් ඉන්නවා. අන්න ඒ හින්දා මේ වේදනත් අනාත්ම බව තේරෙන්න ඕන. ඊළඟට ඇති වෙන සිතුවිලිත් වලට සාක්ෂිකාරයක් නිරීක්ෂකෙක් වෙන්න පුළුවන් වෙන්න ඕන. ඇති වෙන මනෝභාව ගැන මූඩ්ස් වලට අවදිමත් වෙන්න පුළුවන් වෙන්න ඕන. මූඩ්ස් වලද සිතුවිල්ලට අවදිමත් වීගෙන යාට හිත සමාධිමත් වුණත් සමාධිය මගේ හිත සමාධිමත් කියන්නේ තවත් මනෝභාවයක් විතරයි කියලා තේරුම් අරගෙන ඒක සාක්ෂිකාරයක් වෙන්න පුළුවන් වෙන්නේ. එනේ මේ විදිහට ඇති වෙන ඇති වෙන සෑම මනෝභාවයකටම සෑම සිතුවිල්ලකටම සෑම මූඩ් එකකටම සෑම වේදනාවකටම අවදිමත් වීගෙන යද්දී නිරීක්ෂකෙක් වීගෙන යද්දී ඒකෙන් අයින් වෙලා මේකේ එක දිහා බලන්න පටන් ගනිද්දී අවස්ථාවක් යනවා තව දුරටත් එකෙන් අයින් වෙන්න බැරි විදියටම සම්පූර්ණයෙන්ම හිත නිවියාමක් එක්ක ඒකාත්ම වෙලා ගිය මගේ හිත නිමිලා කියලාවත් හඳුනා ගැනීමක් වින්දනය කිරීමක් නොපැනවේ. අන්න එකට කියනවා නිවන කියලා. ඉතින් හැබැයි මේක එක වතාවක් හරි අත්දැකපු මනුස්සයට දැන් සෝතා අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ සෝතාපන්න බවට පත් වෙන්නේ පුන්න මන්තානි පුත්ත කියන ස්වාමීන් වහන්සේගේ දේශනාවක. ඊට පස්සේ අවවාද කරනවායි කියනවා. පංචස්කන්ධය සම්බන්ධයෙන් මේ පංචස්කන්ධය අල්ලගත්තු තැනයි ආනන්ද දුකක් තියෙන්නේ අල්ලන උගත්තු තැන නෙමෙයි කියනවා. වේදනාව අල්ලගත්තු තැනයි ආනන්ද දුකක් තියෙන්නේ අල්ලන උගත්තු නෙමෙයි. මේ හඳුනා ගැනීම අල්ලගත්තු තැනයි ආනන්ද දුකක් ඇති වෙන්නේ හඳුනා ගැනීම අල්ලගති නැත්තම් නෙමෙයි කියන. මේ සිතුවිලි අල්ලගත්තොත් තමයි ආනන්ද දුක. විද අල්ලගත්තේ නැත්නම් ආනන්ද දුකක් නේ. ඒක උපදෙස් දෙනවායි කියලා. ඊළඟට ඇති පෙනෙන නැහෙන දැනෙන දැනීම අල්ලගත්තොත් තමයි ආනන්ද දුක. අල්ලගත්තේ නැත්නම් දුකක් නේ. රූපං උපාදාය වූ අවසෝ දුක්ඛ කියලා. නෝ අනුපාදාය කියලා උපදෙස් දෙනවා. නිතරම ඕක කියනවා දැක්කම. දුක අහලා 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 ඔය වෙලාවක හරි මේක ගැඹුරින් තේරිලා පංචස්කන්ධයෙන් මිද විමුක්ත වෙලා හිත උන්වහන්සේ සෝතාපන්න. මේ සෝතාපන්න වෙච්ච ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි අයනුපස්සනාව වැඩවලෙද්දි අරහත් වෙතපත් වෙන්නේ බුදු පරිනිර්වාණයෙන් පස්සේ. මේ සෝතාපන්න වෙච්ච කෙනා දැන් කොහොමද දන්නවා එයා සිතුවිලිත් මම නෙමෙයි මනෝභාවත් මම නෙමෙයි කියලා. මේ දිටි සම්පන්න පුද්ගලයාට එයාගේ හිත සිහියට ගන්න පමණින්ම يعني එයා අසහියේ නැතුව අවබෝධයට හිත ගන්න පමණින්ම අනිත්‍යවිද සහ මනෝභවවල අනාත්මයත් බොහොම පහසුවෙන් ඉබේම තමන්ට ප්‍රකට වෙන්න පුළුවන්. ඒ හැර සතිපට්ඨාන එක පට්ඨානයක් විතරක් වැළුවයි කියලා අරහත්ත්වේ සාක්ෂාත් වෙන්නේ නැහැ. එතකොට තමන්ට තමන් සාකීකාරයෙක් වීම නිරීක්ෂකයෙක් වීම ඇගට වේදනාවලට ස්තුතිවලට මනෝභාවවලට කියන මේ හතරටම එක විදිහට මම නෙමෙයි කියන හැඟීම විසංයුක්ත වීම සිද්ධ වෙන්න ඕන.
මේ හතරටම මේ හතරටම හරියට සාක්ෂිකාරී වෙච්ච තැන නිරීක්ෂකෙක් වෙච්ච තැන තමයි පදිනස්තාවට අසෝතාපන්න. අන්න එහෙම වෙච්ච කෙනාට ආය දිග හැරි භවන අවශ්‍ය වෙන්නේ නැහැ. එයාට නිකන් තමන්ගේ සිහිය ගස්සලා ඉලින් කරගන්න විතරයි පොඩි භවනා කවරණක් අවශ්‍ය වෙන්නේ. එයා කිහිත ඉබේම සංස්කාරයන්ගේ සංසිඳීම ස්පර්ශ කරනවා. එතකොට එලින්ම මනෝභාවවලට තියාවදිමත් පොඩ්ඩක් හරි සිහිය එහා මෙහා කිහිල්ලා කාමයන් එක්ක ගහගෙන යන ගතිය පොඩ්ඩක් ඩිස්ට්‍රැක්ට් ලෙවල් එක නැත්තම් ඒක පොඩ්ඩක් නවත්තල සිහියට හිත ගන්නවත් එක්කම සංස්කාර සංසිඳනවා. අන්න එහෙම වෙච්ච සෝතාපන්න කෙනාට ආයේ කායනුපස්සන භාවනාවක් විතරක් වැඩුවා කියලා වුණත් එයාගේ හිත සතිපට්ඨාන අරමුණු හතරෙන්ම සංයුක්ත වෙන හින්ද එයාට හැකියාවක් තියෙන එක භාවනාවක් අරහත් අරහත් වේ දක්වාම යන්න. අන්න ඒ අර්ථේ. ඉතින් වෙසක්කාය දිතිය මුල්වත හොට ෂය වෙන්න නම් එයාට ධාතු මනසිකාරය දක්වා ගිහිල්ලා ඊළඟට බුදුහමඳුර කියන එක අභ්‍යන්තර බාහිර දෙපැත්තින් බලන්න කියලා. දෙකම එකතු කරලා බලන්න කියලා. ඊළඟට මේ දෙකම එහෙම බලලා ඉවර වෙලා මේ කෙස් දොම්නේ දත් සම් කියන්නේ එකත් එක දෙයක් කරලා බාර ගන්න තියෙනවානේ. අන්න ඒක නැති කරගෙන නැවතත් උපදෙස් දෙනවා සමුදේ වය ධම්ම අනුපස්සී කියලා. ඊළඟට සතිපට්ඨාන සංයුක්තිය නැවත විස්තර වෙනවා කායනුපස්සනාවේ සමුදේ ආහාර කියලා. සමුදේ විතර ගන්න ඕනේ ආහාර කියලා. ඒකල මේ කෑම මෙතන විස්තර වෙන්නේ. මොකද එතනත් ලොකු විවාදාත්මක ස්ථානයක්. එතන ආහාර කියන්නේ සතර ආහාර නෙමෙයි. මොකද හේතුව වේදනාවට ආහාරය කියන්නේ ස්පර්ශය. ඊළඟට සිතුවිලි වලට ආහාරය කියලා කියන්නේ ආය මනාම රූප. ධම්මනුපස්සනාවට ආහාරය කියලා කියන්නේ සමුදය කියලා කියන්නේ මානසිකාරය. අනිත් මේ ගැඹුරු භවනා තුනටම ආහාර වෙලා තියෙන්නේ සමුදේ වෙලා තියෙන එක ධර්මතාවයක්. හේවෙකේ කායනුපස්සනාව විදිහ සරලව එකට හතරක් දාලා විපස්සනා කරන්න කියන විදියක් නෑ නේ බුදුහාමුදුරන්ට. මෙතන කතා වෙන්නේ තොල එකක් ගැන. මෙතන කතා වෙන ආහාරය තුන අනිවාර්යෙන්ම කෑම. එතකොට මේකෙත් බලාපොරොත්තු මොකද්ද? දැන් අර මම කියන හැගීම ගිහිලි වෙලා කෙසුම්නි දත් සම් ටිකක් කියන තැනට ආවා. දැන් බුදුහාමුදුරන්ට අවශ්‍යයි මේ කෙසුම්නි දත් සම් කියෝ එකත් මකලා දාන්න. ඒක මකල දාන්න උන්වහන්සේ භාවිතා කරන සරල ක්‍රම විදිහ තමයි එස් කියලා අරමුණ ගන්නවත් එක්කම ඒකේ සමුදය දකින්නවා ආහාර තියනකම් තියනවා ආහාර නැත්තම් කිස් කියලා අදහසකුත් නැහැ. එස් කියලා දෙක පැනවීමකුත් නැහැ. එහෙනම් මේ ආහාර කියන අරමුණ ඉස්සරහට දානවත් එක්කම කිස් කියලා හැගීම මැකිලා යනවා හිතින්. කෙස් කියලා දෙයක් අල්ලන් හිටියනේ මවාගෙන හිටියනේ ඇත්තයි කියලා. ඒ ආහාර තියෙනකන් විතරයි මේක තියෙන්නේ කියන හින්ට් එක ඉගිය දුන්නල ගමන් හිතට අර එස් කියලා ගන්න මනෝභාවය ගන්න සිතුවිල්ල ඇත්තයි කියලා ගත්තු ගතිය එක පාර නිකන් මැකිලා යනවා. ඉතින් අන්න ওই විදිහට ඒ ධාතුවේ ඒ අරමුණේ ආහාර ප්‍රත්‍යයෙන් කියලා දකිද්දි ඒ අරමුණ මැකිලා යනවා. එතකොට හිත ගොඩාක් හිස් වෙනවා. එතකොට මේක වය ධම්මනුපස්සී කියද්දි හිස් කියලා අරමුණ ගන්නවා. ඒත් එක්කම දකිනවා ආහාර නැත්තම් මේක නැහැයි කියලා. එහෙම නැත්තම් කිස් කියන එක පැනවීමක් ආයි කිස් කියලා අරමුණ මැකිර යනවා. අවසානයේ මේ දෙකම එකතු කරලත් එයා එකින් එකින් බලාගෙන යද්දි හිස් කියද්දි ආහාර තියෙනකන් තුන ආහාර නැති ප්‍රතිවිදි ආහාර නැත්තම් එහෙම එකක් නැහැ. ලොම් කියද්දි ඒත් එක්කම විපස්සනාවට ගෙනවා. ආහාර තියෙන හින්ද තියෙන ආහාර නැත්තම් එහෙම එකක් පැනෙන්නේ නැහැ. ඒ වුණොත් ওই විදිහට තමයි අරමුණෙන් අරමුණ ඉස්සරහට අරගෙන ඒකට පයින් ගහනවා. ආහාර ප්‍රත්‍යයෙන් කියලා. ආය අරමුණක් ගන්න ඒක ආහාර ප්‍රත්‍යයෙන් කියලා දැක්ක තමයි ආය පයින් ගහනවා. ඔක තමයි සිද්ධ වෙන්නේ. ඔක හරියට කරාට පස්සේ ඔක කරන අතරෙ බුදුහම්දුර උපදේශක් දීලා තියෙනවා ප්‍රඥාවන්තයාට ස්පර්ශ කරන්න කියලා. මොකද මේ ඇග කියලා කියන්නේ දක්නෙමේ ඇග කියලා දෙයක් ඇතයි කියලා මම ගන්නෙම යාවතිර හුදෙක්ම සිහිය පවත්ත ගන්න ඕනේ හින්දා සිහිය පවත්ත ගන්න අරමුණක් ඕනේ හින්දා ප්‍රඥාව වඩා ගන්න ඕනේ හින්දා ලෝකයේ කිසිම දෙයකට ප්‍රහාණය නොවී වාසය කිරීමේ උපමාවකින් ඉදයි
මේ එකක් කියලා දෙයක් ඇතයි කියලා අරගෙන ඒකේ කොටස් පෙළුවේ. දැන් ඒක කියන්නේ තේකු සිතුවිලි මාත්‍රයක් කියලා. ඔන්න. අනේ නා. අය අයෝබික වේ සංකතං අභිසංකේතිත දේශනා කරේ. මෙන්න මේ විදිහට වුණු කිරීම තුළ එයාගේ හිත ඇගහිත රටහැරිලා ගිහිල්ලා ඇග කියන්නේ එහෙම හිතලුවක් බව තේරුම් යාමෙන් තමන් යුතුත්ගත වෙන සෑම සිතුවිල්ලකම සෑම මනෝභාවයකටම අවදිමත් වෙන්න ප්‍රඥාව තිබ්බොත් ඒ ප්‍රඥාව ඇති වෙන්නේ කොහොමද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ කොහොමද? මේ අවිද්‍යාව ගැන චතුරාර්ය සත්‍ය ගැන ඇත්ත ගැන මුලාව ගැන ධර්ම ශ්‍රවණය කරලා තිබීමෙන් ධර්ම ශ්‍රවණය හම්බ වෙන්නේ කොහොමද? හොඳ කල්‍යාණ මිත්‍රයා ආශ්‍රය කිරීම. අන්න ওই විදිහට සිද්ධ කළොත් පුළුවන් ධාතු මනසිකාරය හරහා සක්කාය දිට්ඨිය නැති කරලා දරන්න. පැහැදිලි නේද උත්තරේ?